ආසියානු නැගෙන ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගාවලියේ අවසන් තරගයට සෙල්ලම් කරන අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වෙන්නේ පාකිස්තාන කණ්ඩායම හමුවේ ලැබෙන පරාජයක. තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණයක තරගාවලිය ආරම්භ කරන ශ්‍රී ලංකා කණ්ඩායම අෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව තරගය හොඳ තරගයක් දීලා අවසානයේ පරාජයට පත් වෙනවා. ඊට පස්සේ තිබුණු ඕමාන කණ්ඩායමක තරගයේ දැවැන්ත ජයක් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ කාණ්ඩයේ පළවෙනි කණ්ඩායම විදිහට තමයි අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගන්නේ. අපිට ප්‍රතිවාදියා විදිහට ලැබෙන්නේ පාකිස්තාන කණ්ඩායම. මේ තීරණාත්මක තරගයේ කාසිවා සිදිනා ගන්න පාකිස්තාන කණ්ඩායම මුලින් පන්දුවට පහර දීලා ලකුණු 322ක් ලබා ගන්න සමත් වෙනවා. ඔමිල් යූසුප් ලබාගත් ලකුණු 88ක් නායක මොහමඩ් හැරිස් ලබා ගන්න ලකුණු 52ක් එක්ක අවසන් පූර්ව තරගයක ලබා දෙන්න පුළුවන් හොඳ අභියෝගයක් දෙන පාකිස්තාන කණ්ඩායම පළමු අර්ධයේ අවසන් කරන්නේ ආසියානු කුස්ලානේ අවසන් තරගයට සුදුසුකම් ලබන අපේක්ෂාවලට අලුත් පණක් දෙන ගමන්. පන්දුවෙමේදී සමර්කෝන් ප්‍රමෝද් එක්ක චාමික කඩලු දෙක ගානේ දවා ගන්න සමත් වුණත් අවසන් පන්දු ආර කීපේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ලුණු ප්‍රහාරේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ තරම් හිතකර වුණේ නැහැ. ලකුණු 323ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන්න ආපු ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ලකුණු 33ක් වෙද්දී පළවෙනි කඩලු තුනම ක්‍රීඩාගාරයට යවන්න පාකිස්තාන් පන්දු යවන්න සමත් වෙනවා. කොහොම වුණත් නැවත ශ්‍රී ලංකා ඉනිමිට පණ දෙන අවිෂ්ක ප්‍රනාන්දු එක්ක සහන් ආරච්චිගේ හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුවත් තරගාවලිය ලබා ගන්න දෙවෙනි ශතකයට ලකුණු 3ක් මෙපිටින් අවිෂ්ක ලකුණු 97කට දැවී යාම එක්ක නැවත ශ්‍රී ලංකා ඉනිම කඩා වැටෙන විදිහක් තමයි අපි දැක්කේ. කොහොම වුණත් සහන් ආරච්චිගේ අවිෂ්ක වගේම ලකුණු 97ක් ලබාගෙන දැවී යනකම් ශ්‍රී ලංකාව අවසන් තරගයට යන බලාපොරොත්තු ඉතිරි වෙලා තිබුණත් සහන් දැවී යාම එක්ක ශ්‍රී ලංකා නැගීන කණ්ඩායමට නැවත නැගී එන්න පාකිස්තාන පන්දු යවන්න ඉඩ දුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩලු දැවී යන්නේ ලකුණු 262කට. දැවිගේ කඩලු වලින් හරි අඩක් දවා ගන්න ආෂාඩ් ඉක්බාල් කඩලු 5ක් දවා ගන්න සමත් වෙනවා. වගේම තරගේ වීරයා සම්මානයත් ඉක්බාල් දිනා ගන්න සමත් වෙනවා. ඔය විදිහට ශ්‍රී ලංකාව නැගීන කුස්ලානෙන් ඉවත් වුණත් වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරුවන් අතරේ අංක 1 ගන්න අවිෂ්ක ප්‍රනාන්දු සමත් වීම නම් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හොඳ දෙයක්. මොකද ආසියානු කුස්ලානේ ලෝක කුස්ලානේ වගේ ප්‍රධාන තරගාවලී උඩට ඇවිත් තියෙන අවස්ථාවක අවිෂ්ක වගේ කෙනෙක් ලකුණු අතරට එන එක ගොඩක් වැදගත් දෙයක්. අවිෂ්ක ඉනිම හතරකදී ලකුණු 255ක් ලබාගෙන තියෙන්නේ 103ක ප්‍රහාරක වේගයක් වගේම 64ක ඉනිමක සාමාන්‍යයක් එක්ක වීම නිසා තමයි වැදගත්ම දේ. ඉන්දිය නායක යෂ් ඩාල් ලකුණු 195ක් අරගෙන මේ වාර්තාවේ දෙවෙනි තැන දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඉන්දිය ක්‍රීඩක නිෂාඩ් සින්දු කඩලු 10ක් දවාගෙන වැඩිම කඩලු ලාභියා වෙද්දී චාමික ඇතුළු 3 දෙනෙක් කඩලු 9 බැගින් දවාගෙන මේ වාර්තාවේ දෙවෙනි තැනට ඉන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.